පසුගිය වසර දෙක තුල perpetual treasury සමාගම උපයාගත් ලාභාංශ වලට සිදු වූයේ කුමක්ද? ඒ පිළිබඳ තොරතුරු අද බැඳුම් කර විමර්ශන කොමිසමේති අනාවරණ වුණා. Perpetual Asset Management Perpetual Treasury සමාගමේ හිමිකාර සමාගමයි. එය මීට පෙර හඳුන්වා ඇත්තේ Perpetual Positive Properties නමින්. මේ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වුණේ Perpetual Treasury සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පාලිසින මහතාගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී. 2016 වසරේදී Perpetual Treasury සමාගම විසින් Perpetual Asset Management සමාගමට රුපියල් මිලියන 400කට අධික ලාභාංශ ලබා දී ඇති බවද අනාවරණය වුණා. එම කාලය තුලදී perpetual treasury සමාගම රාජ්‍ය සුරකුම් පත්වල ආයෝජනය කර ඇති අතර ජාතික සංවර්ධන බැංකුවෙන් රුපියල් බිලියන 1.1ක් වටිනා කොටස් මිලදී ගෙන තිබෙනවා. 2016 නොවැම්බර් මාසයේදී perpetual asset management සමාගම තම හිමිකාර සමාගම වන perpetual capital holding සමාගමට රුපියල් මිලියන 348ක් ලාභාංශ ලෙස ලබා දී ඇතැයිද කොමිසම ඉදිරියේ අද අනාවරණ වුණා. ඊයේ අනාවරණය වුණේ perpetual treasury සමාගම අයත් වන්නේ perpetual asset management සමාගමට බවයි. perpetual asset management සමාගම අයත් වන්නේ perpetual capital holding සමාගමටයි. perpetual capital holding සමාගම අයත් වන්නේ perpetual capital සමාගමටයි. perpetual capital සමාගම අයත් වන්නේ අර්ජුන් ඇලෝසියස් සහ ජෙෆ්රි ඇලෝසියස් මහත්වරුන්ටයි. මේ අතර perpetual asset management සමාගම රුපියල් මිලියන 642.69ක් perpetual equity සමාගමේ ආයෝජනය කර තිබෙනවා. පසුව perpetual equity සමාගම ජාතික සංවර්ධන බැංකුව central finance සමාගම සහ ලංකා අශෝක් ලේලන්ඩ් සමාගමේ කොටස්වලද ආයෝජනය කර තිබෙනවා. කසුන් පාලිසෙන මහතාට අනුව perpetual equity සමාගම කොටස් වෙළඳපොලේ පාර්ශවයක් වන බවද අනාවරණය වුණා. perpetual fund management නැමැති තවත් සමාගමක් ඇති අතර ඉන් කිසිදු මෙහෙමක් සිදු නොකරන බවද කසුන් පාලිසෙන මහතා කොමිසම හමුවේ පැවසුවා. perpetual සමූහය ජාතික සංවර්ධන බැංකුවෙන් මිලදීගත් කොටස්වල වටිනාකම රුපියල් බිලියන 2කට ආසන්නයි.